सप्त सप्तोजांगो सति में भोज्यांगा बाविता बहुली कथा अपरा परा गमनाय संता कथ में सत् सतीसंबोजांगो विरिय विचय पीति वीर संभोजांगो प्रीति समाधि संभोजांगो उपेक्षा उपेख्यासंोजांगो කෝ භික්කවේ සත්ත බොජ්ජංගා භාවිතා බහුලී කතා අපාරා පාරංගමනාය සංවත්තති. තේරුම මහණනි වඩන් ලද්දා වූ නැවත නැවත වඩන් ලද්දාා වූ මේ බෝජ්ජාංගයෝ හත්දන සංසාරය නැමැති මෙතරින් නිවන නැමති පරතරට යාම පිණිස පවත්නාහුය ර සදධනෙක් දෙත් සති සම්බෝජ් ජගේය ධම්ම විචය සම්බෝජ්ජගේය බීරය සම්බෝජ්ජගේය ප්‍රීති සම්බෝජ් ජංගය පස්සද්ධ සම්බෝජ්ජංගය සමාධි සම්බෝජ් ජගය උපෙක්කා සම්බෝජ් ජගේ යන මෝහුය මහනිනි වඩන ලද්දාා වූ නැවත නවත වඩන ලද්ධා වූ මේ බෝද්ජංගේයෝ හත් දෙන සංසාරය නැවති මෙතෙරින් වන නැමැති පරතරටයාම පිණිස පවතින්නහ. මේ දේශනයෙන් සංසාරයෙන් එතරවීමට හේතුවන සති ධම්ම විචය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධී උබෙක්කායන ධර්ම හත බෝධ්‍යාංගෝ යැයි දැක්වූ සේක. බෝධි අනු බෝධි අංග යන වචන දෙක එක්වී සෑදුනු වචනයකි බෝධ යන වචනය ආර්ථ කීපයක් ඇත. ඒවායින් මෙතනට ගැලපෙන අර්ථය ඇත්තේ දෙකකි එනම් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහයය නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන පුද්ගලයා යන අර්ථ දෙකය. නිවන් සොයන්නා වූ පින්වතුන්ට ඒ නිවන ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්නා වූ සත්වයා නිවනට පමුණු වන්නා වූ ලෝකෝත්තර මාර්ගය උපදාගැනීමට බාධක කරනු බොහෝ ඇත. තීනමිද්ධ සංඛ්‍යාත ගයෝග කර්මයේදී සිත හැකිලෙන ස්වභාවේය උද්දච්ච නම්වූ සිත තැම්පත් නොවන ස්වභාවේය ලෝබ ආදී කලේෂයන්ගේ වශයෙන් සසරට නැවති සිටින ස්වභාවයය සසර නැවතිීමේ උත්සාහයක් වශයෙන් පින් පව් කරන ස්වභාවය කාම සුකල්ලිකානු යෝගයේය අත්තකිලමතානු යෝගයේය උච්චේද දෘෂ්ටියය, ශස්වත තෘෂ්ටියය යන මේවා ඒවායින් සමහරකි. ආලෝකයේ ඇති නොවවහොත් අන්දකාරය දුරු නොවන් නාක්මෙන් සත්ව සන්තානයහි පවත්නා වූ නිර්වාණ ප්‍රතිවේදයට බාධක වූ ඉහෙතකී තීනමිද්ද උද්දච්ච කුපකුච්ච සහ ලෝබාදී අනෙක් ක්ලේසියන් ඒවාට සර්වාකාරයෙන් ප්‍රතිපක්ෂ වූ ඒවා දුරු කරන්නා වූ ධර්මයන් සත්ව සන්තානයේහි ඇති නොවහොත් දුරු නොවන්නාහ. බොජ්ජංගනාමයෙන් හඳුන්වන්නේ නිර්වාණ ප්‍රතිවේදයට බාධක ධර්මයන් දුරු කරන නසන ධර්මහතකි ඒවායේ නම් ඉහත දැක්වින සති ධම්ම විචය විරිය ප්‍රීති පස් අද්දී සමාධි උපෙක්කා ආදී ඒ ධර්මයෝ හත් දෙන නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීමට උපකාරවන බැවින් බෝධිනම් වූ ධර්ම සමූහයේ අங்கයෝය යන අර්තයන්ந்த නිර්වාණය ප්‍ර්‍යක්ෂ කරන යෝගාවචරයාගේ අங்கයෝය යන අර්ථේන්ද බොජ්ජංග නම් වෙති බෝධ්‍යාංග හත සක්විති රජුන්ට ඇති රත්න හත මෙ බුදුසශනෙහි ඇත්නා වූ රත්න හතක් බව තතාගතස්ස භික්හවේ පාතුබාවා අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තන්නං බෝජ්ජංග රථනානං පාතුභාවෝ හෝතී යැයි තතාගතයන් වහන්සේ වදාළ සේක එසේම සත්හ අංකෝ භික්වේ බොජ්ජංගං රතනානං භාවිතත්තාා බහුලී කතත්තා අදලි ්දෝති වච්චදී යනුවෙන් මේ බෝදධ්‍යාංග රත්න හත භාවිත තැනැත්තා දිලින්දකු නෝන බවද වදාරා තිබේ. මේ බෝධ්‍යාංග ධර්ම ලෝකෝත්තර මාර්ගඵල ධර්මයන් ලැබීමට හා ලෞකික රපාවච් රූපාවචර ධ්‍යාන ලැබීමටද තිබිය යුතුය එබැවින් ලෝකෝත්තර මාර්ග පල ධර්මයන් ලැබීම සඳහා යෝග කරන්න නෝය ලෞකෙක ධ්‍යාන සඳහා භාවනා කර න්නෝය යන සෑම දෙනා විසින්ම බොජ්ජංග වැඩියයුතුය. බොජ්ජංග ධර්මගැන විශේෂ සැලකිල්ලා දැක්වී යුතුය. සියලුම යෝගාවචරයන් විසින් බෝදධ්‍යාංග ධර්ම හැඳන ගතයුතුය. ඒවායේ නිශ්්‍රය ගතයුතුය වඩන සැටි දතයුතුය බෝදධ්‍යාන්ගයන්ගේ වැඩීමට හේතුවන ධර්ම දතයුතුය ඒඒ බෝද්්‍යාන්ගයන් වැඩියුතු නොවැඩියයුතු කාලද දතයුතුය බොජ්ජන්ගයන්ගේ සතිසම්පෝජ්ජන්ගේ යනු ඉහත සතිපට්ඨාන කතාවේ දැක්වුණු සිහියයි සත්වයාගේ චිත්ත පරම්පරාවට පාප පක්ෂයට වැටී පවතින්නට නොදී එය පවතින වැඩෙන තැන්වූ කාය වේදනා, චිත්ත දම්ම යන ආරම්මණයන් සිතට මතුකරදීම් වශයෙන් සිත ඒවායේ පිහිටවීම් වශයෙන් ගුසලපක්ෂයෙහි ගමන් කිරීම සිදුකරවන්නා වූ ධර්මය සති සම්බෝජ්ජන්ගයයි. එය කායවේදනා චිත්ත ධර්ම සංඛ්‍යාත ස්වකීය විෂයන්හි අනුක්‍රමයෙන් වැඩී ප්‍රමාධ පක්ෂයට අයත් සියල්ල ක්‍රමයෙන් නැතිකොට අප්‍රමාධපක්ෂය සම්පූර්ණ කොට අවසානයේදී අරහත්මාර්ග ඥානය උපදවන්නේය. සති යන පාලි වචනය වෙනුවට භාවිතා කරන සිංහල වචනය සිහිය යනයි එහෙත් සිංහල සිහය යන වචනයහි සතියන පාලි වච්නයෙන් අදහස් කරන අර්ථයට වැඩි දෙයක් කියවේ. එබැවින් මේ බෝධිපාක්ෂික සතිය හැඳින්වීමට සිහ යන වචනයට විශේෂණයක් යොදා මාර්ගඥානයට හේතුවන සිහිය කියා විවහාර කිරීම යෝගයයි. නිවන ලබා දෙන සිහිය යැයි කිවද යහපති ලොෝකෝත්තර මාර්ගඥානය ලැබීමට උපකාරවන සි නිවන ලැබීමට උපකාරවන සිහිය සති සම්බෝජ්ජංගේයයි දතයුතුය මේ සිහියට නිවන් ලබා දෙන සිහියයැයි කියන ලදයේ එයින් ලබා දෙන උසස්දය අනුවය කාමාවචර රපාවචර අරූපාවචර කුසලයන් හා බවභෝග සම්පත් ලැබීමටද මේ සිහිය උපකාරය එබැවින් මේ නිවන් ලබාදීමට කලින් ඒවාද ලබාදෙන බව කේුතුය. දම්ම විචය සම්බෝජ්ජන්ගේ යනු, සන්තති ගණය, සමූහ ගණය, කෘත්‍ය ගණය, ආරම්මන ගණය යන ගණහතරින් වැසී සත්ව පුද්්‍යල ආත්මාධී වශයෙන් පෙනීසිටින අධ්‍යාත්මික බාහිර පරමාර්ථ රූපරූප ධර්මයන් ප්‍ර්ඥපතිය බිඳහර පටවි ස්පර්ෂාදී වශයෙන්ද ස්කන්දධාතු ආයතන ඉන්ද්‍රිය සත්‍යය පටි්ච සමුපාද ආදී වශයෙන්ද අනිත්‍ය දුක්කම අනාත්මාදී වශයෙන්ද නන්න අරුෙන් පිරිසිඳු දැනීමහි දැකීමෙහි සමත් වූ තිවුණු නුවනයි එය විදශනා භූමිය වූ ස්කන්ධාදී ධර්මවිෂයහි ක්‍රමයෙන් වැඩී සකල සම්මෝහයන් දුරුකොට අවසානයේ අරහත් මාර්ගඥානය වන්නේය. විරිය සම්බෝජ්ජන්ගේ යනු ඉහත සම්යක් ප්‍රධාන කතාවහි දැක්වුණු යෝග කර්මයහිදී නොපසු බැස ය කරගෙන යාහැකි පරිදි හිතට අනුබල දෙන්නා වූ බලාපොරොත්තු තැනට පැමිණෙනතුරු සිත ඉදිරියට යවන්නා වූ බලවත් වීරයයි ඒ අනුක්‍රමයෙන් උපන් පව් දුරුකිරීම ආදී කෘ්‍ය හතර සිදුකරීම් වශයෙන් වැඩී වීරියයට ප්‍රතිභක්ෂ කලේෂයන් දුරු කොට අවසානයේ බෝධිනම් වූලෝ කෝත්තර මාර්ගඥානය ඉපදීමට සහයවෙයි ප්‍රීති සම්බෝජ් ජංගේ යනු යෝග ක්‍රියාවේදී යෝගාවචරයාගේ හිත පිනවන්න වූ ප්‍රීතියයි. කලක් කළ යුතුවන යම් කිසි වක්කිරීමේ දී කරන්න හුගේ සිතට ප්‍රීතියක් ඇත නොවෙතහොත් ඔහුටය කරගෙනයා නොහැකිය. භාවනාවහිදී යෙදී ධ්‍යානයක් හෝ මාර්ගඵලයක් උපදවා ගැනීම බොහෝ කල් ගත්තවන වැඩකි. එබැවින් එය මැනවින් කරගෙනයා හැකිවීමටඒ රතියුත්තෙහි ප්‍රීතියක් තිබිය යුතුමය ප්‍රීතිය සම්බෝධයට අංගයක් වන්නේ එහෙයිනේ. ඒ ප්‍රීතිය සිත පමණක් නොව යෝගාවචරයන්ගේ කයද පිනවන්නේය. සුදුසුසේ ආහාර පානාආදිය නොළබතහොත් යෝගාවචරයන්ට නිරෝගීව ජීවත්වී හැකිවන්නේ ද මේ ප්‍රීතිය නිසාය. යෝග කර්මය ගැන ප්‍රීතිය නොළබන්නා වූ යෝගාවචරයන්ට ආරං්‍යාදීහි වෙසමින් අල්ප ආහාරපානයන් ගෙන් යැපෙමින් වැඩිකල් භාවනාවහි යෙදී හැකි නොවන්නේය ප්‍රීතිය නොලබන තැනැත්තා භාවනාවහි යෙදුනේද පසු බැසබැසමය කරන්නේය එබැවින් ඔහුට යෝග කර්මය සපල නොවන්නේය මේ ප්‍රීතිය උපන් පාපයන් දුරකිරීම ආදී කෘතිය හතරගේ වශයෙන් කුසලපක්ෂයහි වැඩී භාවනාවහි නොසතුටු වූ අරති නම් වූ සුක්ෂම දවේශය හා තිීනමිද්ද ආද ඒවාට පක්ෂ සකල කලේෂයන්ද දුරු කොට භාවනා රාමතා සංඛ්‍යාත ආරයවංශ ධර්මය සපුරා අවසානයේදී සම්බෝධි සංඛ්‍යාත ලෝකෝත්තර මාර්ගඥානයට සහය වන්නේය. පස් අ්දී සම්බෝජ්ජන්ගේ යනු භාවනා කිරීමේදී යෝගාවචරයන්ගේ කාය චිත්ත දුවයහි ඇතිවන වෙහෙසහා තැවිල්ල සංසිත වන්නා වූ කාය පස්සද්දී චිත්ත පස්සද්දී චෛතසික දෙකය. සිතේ ප්‍රකෘතිය නිතර එක් අරමුණක නොසිට නානා ආරම්මණයන් කරාහියාමය එකමෙරියව්වක වැඩිවියලාවක් දැබීමෙන් කයට අමාරුකාම් ඇතිවන්නාක් මෙන් ආරම්මණයක පැවැත්වීමෙන් සිතටද අමාරුකම් ඇතිවන්නේය සිත වෙහෙසට පත් වන්නේය එක ආරම්මනයක තබන කල්හි රිසිසේ නානා ආරම්මණයන් කලාා යන්නට නොලැබීමෙන් සිත සැලෙන්නට වන්නේය සිතෙහි හටගන්නා ඒවෙහෙස හා සිතෙහි සැලීම හා තැවීම කාය චිත්ත පස්සද්දීන් විසින් සංසිඳ වනු ලැබේ ය චිත්තයන්ගේ සංසිදවීමම පස් අද්දිි සම්බෝජ්ජන්ගේ යයිද කිවද වර්දක් නැත. සිතෙහි ඒ වෙහෙස හා සැලන දැවෙන ස්වභාවේ ඇතිතාක් ඒ පුද්ගලයාට ප්‍රථමධ්‍යාන ආදී උසස් උසස් සමාදීහූද ඥානෝද නොලබෙන්නේය ඒවා ලැබීමට සිත සංසිඳ යවිය යුතුමය බැවින් පස්සද්ධියද සම්බෝධියයේ අංගයක් වෙයි. ඒ උපන් පාපයන් දුරකිරීම ආදී කෘත්්‍යය විශේෂයහි අනුක්‍රමෙන් වැඩි අවසානයේදී ලෝකෝත්තර මාර්ගඥානය එපදවීමට සහය වෙන්නේය. සමාධි සම්බජ්ජන්ගේ යනු යෝගාවචරයාගේ සිත නානා ආරම්මනයෙහි වික්ෂිප්තවන්නට නොදී. නැවත නැවත එක ආරම්මනයක පිහිටවන්නා වෝද. ආරම්මනෙහි දැඩිකොට පිහිටවන්නා වූද ඉහත කලින් සඳහන් කළ සමාධි ඉන්ද්‍රිය සමාධී බල නාමයෙන් දැක්වුණු සමාධියයි. ඒ අනුක්‍රමයෙන් වැඩී සිත වික්‍ෂිප්ත කරන කාමච්චන්ද ව්‍යපාද තීනමිද්ද උද්ධච්චකු කුච්ච විචිකිච්චා ආදී කලේෂයන් දුරුකොට අවසානයේදී ලෝකෝත්තර මාර්ගඥාණි ඉපදවීමට සහය වන්නේය. උපේක්ෂා සම්බෝජ්ජන්ගේ යනු යෝගාාවචරයාගේ චිත්ත සන්තානය අලස බවට පැමිණීමට හෙවත් හැකිලෙන්න්නට අසුබසින්නර නොදී සැලෙන්නට නොදී භාවනාකෘත්තියේදී සිත සමව තබන්නන්නා වූ තත්්‍ර මංජ තත්තා නම් වූ චෛදසිකයි. යෝගාචරයාගේ චිත්ත සන්තානයහි වීරය හීනවී සමාදිය බලවත් වුවහොත් අලස බව ඇතිවිය හැකිය ස ීනී වීරය අධික වුවහොත් එකල් හි උද්දච්චය ඇතිවියහැකිය. එබැවින් හීනවීරියෙන් යුක්ත වූ බලවත් සමාියද බලවත් සමාධියෙන් යුක්තූ ීන වීරියද සම්බෝධිනම් වූ ලෝකෝත්තර මාර්ගඥානය ඇතිකිරීමට සමත්නො වෙති ලෝකෝත්‍ර ඥානය ඇතිවීමට වීරිය සමාධී දෙක සම ප්‍රමාණයෙන් තිබිය යුතුය එබැවින් වීරිය සමාධී දෙක සම බවට පමණුවන්නා වූ තත්‍ර මංජතත්තාව හෙවත් උපෙ උපෙක්කාාව සම්බෝධීයට අංගයක් වෙයි ඒ තත්‍රමංජ තත්ත්ාව කාය වේදනා ආදී විෂයෙහි අනුප්‍රමයෙන් වැඩි ලීන උද්දච්ච නම් වූ චිත්තයාගේ හැකිලෙන බවහා සැලන බවද ඒවා පක්ෂ කලේෂයන්ද දුරු කොට සිත සමව පවත්වා අවසානයේදී ලෝකෝත්තර මාර්ගඥානය උපද වන්නේය මෙතකින් කරන ලදයේ එක්තරා ක්‍රමයකින් බොජ්ජංග ධර්මයන් හැඳින්වීමයි. තේරුම් ගැනීමට පහසුවනු සඳහා තවත් ක්‍රමයකින් ඒ ධර්ම හදුුවනු ලැබේ සමත භාවනාව කරන්න හුගේ සිත නානා ආරම්මණයන් කරා නොගොස් කාය කොට්ඨාස ආදී භාවනා ආරම්මනයටම නැවතනැවත පැමිණෙන්නා වූ ස්වභාවයද විදර්ශනා භාවනාව කරන්නහුගේ සිත නානා ආරම්මණයන් කරා නොගොස් භාවනාවේ අරමුණ වූ ස්කන්ධාදී ධර්මයන් කරාම නැවතනැවත පැමිණෙන ස්වභාවේද නොහොත් භාවනා ආරම්මනයම සිතට නැවතනැවත එන ස්වභාවේද සති සම්පොජ්ජංගයයි. සමත භාවනාවේදී කාය කොට්ටා සාධියද විදර්ශනාකිරීමේදී ස්කන්ධධාතු ආයතන ආදියද හොඳින් වැටහෙන හොඳින් පෙනන දැනන ස්වභාවය දම්ම විචය සම්බෝජ්ජංගයයි. අලස බවක් පසුබැසීමක් නැතිව හොඳින් භාවනාව කළහැකි බව වීරය සම්බෝජ් ජංගයයි. භාවනාවයේ දීමේදී ඒ පිළිබඳව ලබන ආස්වාදය සතුට ප්‍රීති සම්බෝජ් ජංගයයි. සක් නැතිව පීඩාවක් නැතිව සැපසේ භාවනා කළ හැකි ස්වභාවය පස්සද්ධි සම්බෝජ්ජන්ගයයි. භාවනා ආරම්මනයහි හිත මනාකොට පිහිටා නොවිසිරහෙන නොසැලෙන ස්වභාවය සමාධි සම්බෝජ්ජන්ගයයි. වීරිය සමාධීන් සමකරගෙන නිරුත්සාහයෙන් වෙන් භාවනාව කරගයා හැකි ස්වභාවය උපේක්ෂා සම්පොජ්ජන්ගයයි. බොජ්ජංගයන්ගේ නිශ්්‍රය ධර්ම සප්ත රථනයන් ලබාගත් සක්විති රජුන් විසින් එයින් ලබන ප්‍රීතියට වඩා අතිශයෙන් උසස් නිරාමිස ප්‍රීතිසුකයක් මෙලවදීම ලැබිය හැකි වන්නා වූ පරම උත්කෘෂ්ට නිර්වාණ සුකය ලබා දෙන්න වූ සප්්‍ර බෝජ්ජාං ගරත්නයන් ලබනු කැමති තමා කෙරෙහි ඇතිකරගණු කැමති සත්පුරුෂයා විසින් ගොවිකමින් ධනය ෝපයන තැනැත්තා විසින් ප්‍රධමයෙන් බිමක්ස් ලබාගතයුතු වන්නාක් මෙන් බෝද්ධාංග වැඩීමට බිමිම වන්නා වූ ධර්මයන් තමා කෙරෙහි ඇතිකරගතයුතුය සීලය කල්්‍යාන මිත්‍ර සේවනය යෝනිසු මනසිකාරය යන මේ කරුණු යෝගාවචරයා විසින් පළමුකොට ඇතිකරගත යුතු වූ බොජ්ජන්ගයන්ට නිශ්්‍රය වන කරුණුය එබැවින් තතාගතයන් වහන්සේ මෙසේ වදාලසේක. සියතාපි භික්හවේ ඒකේචි පානා චත්තාාරෝ ඉරයාාපත க්ப்பෙන්ී කාලේන ගමන කාලේන නිසජ්ජං කාලේන ටානங කාන செயං සබබේතයේ පටවිං නිසාය පටවියங පති්ட்டாය ඒවමේත චතාාරෝ ඉරයාාපත කප්පෙන්थී ඒවේතකෝ භිකවේ பிිකු සීලං නිසාය සීලේ පති්ඨාය සත්த்தබොජ්ජංගම්භාාවේතිී සප්ත බොජ්ජංගන් බහුලීකරෝති තේරුම මහණනි කලකට යාම කලකට හිඳීම කලකට සිටීම, කලකට නිදීම යන මේ සතර ඉරියව් යම්කිසි සත්ව කෙනෙක් පවත්වන්නා හුද යම්සේ ඒසිියල්ලෝම පෘතුවිය නි පෘතුවියහි පිහිටා සත්‍ර ඉරියව පවත්වදද එපරිදදෙන්ම මහනතමේ සීලය නිසා සීලහි පිහිටා ස්ත බෝජ්ජාංගයන් වඩන්නේය යනුවහි තේරුමයි. සුරියස්ස භික්කවේ උදතුෝ ඒතං පුබ්බංගමං ඒතං පුබ්බ නිිත්තං යදිං අරුණක්ගං ඒව මේවකෝ බික්කවේ සත්තන්නං බොජ්ජංගානං උප්පාදාය ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බනමිත්තං යදිදං කල්්‍යානමිත්තා කලාන මිත්තසතේතං ික්කවේ බික්ුණෝ පාටිකංකං සත්த்த බොජ්ජන්ගේ භවේසෙත්ති සත්ත බොජ්ජංගම් බහුල්ලී රිස්සතීති අරුණ ආලෝකයේ සූරයා උදාවීමේ පෙරණිමිත්ත වන්නාක්මෙන් කල්්‍යානමිත්‍ර සේවනය සප්ත බෝජ්ජාංගයන් වැඩීමේ පෙරණමිත්ත වන්නේය සප්ත බෝජ්ජාංගයන් වඩනු ඇතැයි බලාපොරොත්තු වී යුත්තේ කල්්‍යයානමිත්‍ර සේවනය ඇතියකගෙන් පමණක්මය යනුවෙහි අදහසයි අරුණනාලෝකය සූරය අල්දවාවීමේ පෙරණමිත්ත වන්නාක් මෙන් යෝනිසෝ මනසිකාරය සප්ත බෝජ්ජාංග්‍යයන් නිපදීමේ පෙරණිමිත්ත වන්නේය සප්ත බෝජ්ජාගයන් උපදවනු ඇතැයි බලාපොරොත්තු විය යුත්ත යෝනිසෝ මනසිකාර ඇතියෙකු ගැන පමණය යනුවෙහි අදහසයි. බොජ්ජංග වැඩීමේ ආකාරය. බොජ්ජංග වැඩීම කළයුත්තේ ද සමත විදර්ශනා භාවනාවන්හි යෙදීම් වශයනේ. භාවනා සිද්ධියෙන් බොජ්ජංග සිද්ධිය වෙයි. බොජ්ජංග සිද්ධියෙන් භාවනා සිද්ධියවෙයි. කර්මස්ථානදායක ආචාරවරයකු නොලබන කල්හි අන්ක්‍රමයකින් හෝ කර්මස්ථානයක් හොඳින් උගතයුතුය. ඉක්බිති විවේකස්ථානයකට එළඹ තමා භාවනා කරන වෙලාව පැමිණකල්හි කාම විතර්කාදයෙන් තොරව සිත ඒ ආරම්මනේහිම පිහිටුවාගෙන නියමිත කාලෙහි භාවනාවහි යෙදිය යුතුය එසේ කරන කල්හි එයින් සති සම්බෝජ්ජන්ගේ වැඩෙන්නේය එ සති සම්පෝජ්ජන්ගේ වඩන හැටිය එසේ භාවනා කරන තැනැත්තා විසින් කේසා, ලෝමා, නකා දන්තා ආදී කොට්ටාසයන් ගැන භාවනා කරන්නේ නම් ඒ කේසාදීන්ගේ පැහැය සටහන ආදිය හොඳින් වැටහෙන සැටියට සිටිය යුතුය. අන්‍ය සමත භාවනාවක් කරන්නේ නම් භාවනා ආරම්මණය ඇසට පෙනෙන්නක් මෙෙන් හොඳින් පැහැදිලිව සිතට පෙනෙන පරිදි ඒ අරමුණ ගැන සිතිිය යුතුය. විදර්ශනා කරන්නේ නම් නාමරූප ධර්මයන් පැහැදිලි පස අනිත්‍ය දුක් අනාත්ම ආදී ලක්ෂණයන් පැහැදිලි ලෙස පෙනන සේද සිතිය යුතුය. භාවනා කරයුතුය භාවනා ආරම්වනය පැහැදිලි වනසේ සිතමින් භාවනාවහි යෙදින්නාපුු යෝගාවචරයාට එයින් ධම්ම විචය සම්බෝජ්ජන්ගේ වැඩේ. එසේ භාවනා කිරීම, දම්ම විචේ සම්බෝජ්ජන්ගේ වැඩීමයි. එසේ භාවනා කරන්නා වූ තැනැත්තා හට ඒ ඒ අවස්ථාවලදී සීතයෙන්ந்த උෂ්ණයෙන්ந்த බඩගින්නෙන්ந்த පිපාසාාවෙන්ந்த මැස්සන් මදුරුුවන්නාදී සතුන්ගෙන්ந்த ශරීර බාධාවලින් සතුරන්ගේந்த තවත් සමහර කරුණුවලින් කරදර පැමිණිය හැකිය සින් කිරම් කරදරයක් නිසාවත් තමාගේ භාවනාව අත් නොහැර දමා කරගෙනයා යුතුය නොපසු බැස නොනවත්වා භාවනාව කරගෙනයාම සම්බන්ධයෙන් වීරය කරන කල්හි ඔහුට වීර සම්බෝජ් ජගේ වැඩයි. ඔහු නොපසු බැස භාවනා කරගෙනයාම වීර්ය සම්බෝජ් ජන්ගේ වැඩීමයි. සති සම්බෝජ් ජන්ගයාගේ වශයෙන් සිත භාවනාවේ පිහිටන්න වූ ධම්ම විචය සම්බොජ්ජන්ගයාගේ වශයෙන් භාවනා ආරම්මනය මනාකොට දකින්නා වූ වීර සම්බොජ්ජංගයාගේ වශයෙන් නොපසු බැස භාවනාව කරගෙන යන්නා වූ යෝගාවචරයාට තමාගේ භාවනාව සම්බන්ධයෙන් නිරාමිස ප්‍රීතියක් ඇතිවෙයි ඒ ප්‍රීතියෙන් පිනපිනා භාවනාව යෙදින්නා වූ යෝගාවචරයාහට සம்பෝජ් ජங்கே වැඩ. නිராමිසප්‍රීතිෙන් භාවනාවහි යදීම ප්‍රීති සම්බෝජ් ජගේே වැඩීමයි. භාවනා කරணாතරද චත්த்த චாய்තසකයන් නොසන්සුන් බවට පමුණුවන உදධ්ச்ச ආදී கிලේசிයන්ගෙන් යුක්ත සිතද ඇතිවීම ස්වභාවයකි. ඒවා ඇතිවීම නිසා භාවනා කරண காவாාවචர, කුසල චිත්‍යයාගේ සංසුන් බවදහීනවේ යෝගාවචරයා විසින් ප්‍රීතිය පහළකරගෙන ප්‍රීතියෙන් භාවනා කරන කල්හි ඒ අතර උද්දච්චාදී ක්ලේෂයන්ගෙන් යුත්ත සිත පහලවීම මදවෙයි එයි යෝගාවචරයාගේ චිත්ත චයිතිසිකයෝ සංසිඳති පරම සුන්දල සීතල භාවයට පැමිණති වායේ ගුණේෙන් යෝගාවචරයාගේ සරීරේද සංසිඳී සිසිල් බවට පැමිණේ. සරීරයට සනීපයක් ඇති වෙයි. එසේ සංසිදුනා වූ සිත පවත්වාගෙන යාමට භාවනාවහි යෙදීමට පස් අද්දි සම්බෝජ්ජන්ගේ වැඩීමයැයි කියනු ලැබේ. පස් අද්ධ කායස්ස සුකිනෝ චිත්තං සමාධියති යැයි වදාළ පරිදි පස් අද්දි සම්බෝජ්ජංග යාගේ වශයෙන් සිත කය සංසිදවාගෙන භාවනා කරන්නා වූ යෝගාව්චරයා හට සංසිදීමෙන් වන්නා වූ සුවය නිසා පෙරට වඩා බලවත් වූ සමාධී ඇතිවෙයි. ඒ සමාධියෙන් භාවනාවී යෙදෙන්න්නා වූ යෝගාවචරයා හට සමාධිය වැඩයි. කාය චිත්ත සුකය පදනම් කොට ඇති සමාධිය හිපිහිටා භාවනාවහි යෙදීම සමාධි සම්බෝජ්ජන්ගේ වැඩීමය ඒ සමාධිය ප්‍රථමේ නැතිකර ගැනීම සමාධි සම්බෝජ්ජන්ගේ වැඩීමමය භාවනාවහි යෙදෙන්න්න වූ යෝගාවචරයා හට සති සම්බෝජ්ජන්ගේ දුබල වුවහොත් සිත කර්මස්ථානයෙන් බැහැරට යන්නට පටන් ගනිී සිහිය තබාගෙන සිටීමෙන් යෝගාවචරයාට වෙහෙස ඇති වෙයි ම්ම විචे සම්බෝජ්ජන්ගේය දුुබල වුවහොත් සිත කමටහනහෙම පිහිටියේද අරමුණ හොඳින් නොවැටහෙයි භාවන ආරම්මණය ප්‍රකට නොවෙයි භාවනා ආරම්මණය ප්‍රකට කර ගැනීමට උත්සහ කරනකාල්ලෙහි වෙහෙස නිවා භාවනා කරන්නට අපහසවෙයි විරිය සම්බෝජंगගේ දුබලකාල්හි අලසභාව හා නිදිමතභාව ඇතිවීමෙන් භාවනාවට බාධ ඇතිවෙයි විर्य सम्बोज් जांगे उत्සන්න වූकाल ही එයින් උद्दक्षय ඇතිවීමෙන් භාවනාවට බාධාවයි ප්‍රීति सम्भोज जांगය ही नकाल ही භාවना කිරීම උत्සාහය ही නවෙයි ඒ උत्සන්නවීමෙන් उद्द्चයාගේ වශයෙන් සිත හැලै සිත සැලै පසදි සම්බෝජගේ හීන වූ කල්හි කාය චිත්ත පීඩා නිසා භාවනාවට බාධවෙයි ඒ උත්සන්න වූ කල්හි අලසභාව ඇතිවීමෙන් භාවනාවට බාධවෙයි සමාධ සම්බෝජ්ජන්ගේ හීනවන කල්හි උද්ධච්්‍යයාගේ වශයෙන් සිත සැලෙන්නට වෙයි ඒ උත්සන්න වූ කල් தීන මිද්‍යන් ඇතිවී භාවනාවට බාධවෙයි බොජ්ජංග විසමතාවෙන් වන බාධාවන් නැතිකොට ඒවා සමතත්වයට පමුණවාගෙන යෝග කර්මය හැඩගස්නා ගැනීමට යෝගාවචරයකුට දීර්ඝ කාලයක් ගතවෙයි බොජ්ජන්ගයන් සමභාවයට පමුණවා ගැනීම පිණිස බොජ්ජංගය සම වන හැටියට භාවනාව යෙදීම උපෙක්खा සම්බොජ්ජන්ගේ වැඩීමය සකල බොජ්ජංගයන් ගෙන්ම බලයෙන් සමතත්වයට පමුණුවන උපේක්ෂ සම්බෝජ්ජන්ගේ වැඩනු කලහි භාවනාකර්මය සුදුසුසේ පිළියල කිරීම සම්බන්ධයෙන් උත්සාහයක් කරන්නට සිදු නොවෙයි නිරුත්සාහයෙන් කරන්නක් මෙන් භාවනාව මනාකොට සිදවෙයි ඒ තත්ත්වයට පැමිණ කල්හි එසේම පවත්වා ගනිමින් භාවනාවේ යෙදීමද උපේක්කා සම්බෝජ්ජන්ගේ වැඩීමයි ෝජංයන්ගෙන් සතිසම්බෝජ්ජන්ගේ කෘත්තිය කමටහනින් බැහැරටයන නොදී සිත පාලනය කිරීමයි ධම්ම විචය සම්බෝජ්ජන්ගේ කෘත්තිය කමටහන ප්‍රකට කර දීමයි විරිය සම්බෝජ්ජන්ගේ කෘතිය අත නොහැර භාවනාවේ කරගෙනයාමට සිතට රුකුල් දීමයි ප්‍රීති සම්බෝජන්ගේයාගේ කෘත්තිය භාවනා කර්මයහි සිත පිනවීමයි පස්සදදි සම්බෝජ්ජන්ගේ කෘත්ය කාය චිත්ත පීඩා සංසිදවීමයි සමාධි සම්බෝජ්ජගේ කෘත්තිය භාවනා ආරම්මනයහි සිත නොසැලනසේ පිහිටවීමයි උපෙක්කා සම්බෝජ්ජන්ගේ කෘත්තිය බොජ්ජංගයන් සමතත්වයට පැමිණවීමයි සකල බොජ්ජන්ගයන් වැඩී සමත්වෙන් සිටිකල්හි භාවනාවේ එදෙන යෝගාවච්චරයා හට චක්‍රරතනය හස්තිරතනය, අස්වරතනය, මානික්‍ය රතන, ශත්‍රීරතනය, ග්‍රහපති රතනය පරිනායක රතනය යන රතනයන් ලබා මුළු ලොබම රජක්ව සිටින සක්වජි රජකු එයින් ලබන ප්‍රීතියට සුවයට වඩා මහත්වූ ප්‍රීතියක් සුවයක් භාවනාව නිසා ලබන්නේය ඒ අවස්ථාවහි ඇත්තා වූ බෝධිපාක්ෂික ධර්මයන්ගේ රසය ඉතා උසස්ය සබ්බං රසං ධම්ම රසෝ ජිනාතිී යැයි වදාරාතිබෙන්නේ ඒ රසය සඳහාය සු්ඥාගාරං පවිට්ටස්ස සන්ත විත්තස්ස බික්කුුණො අමානුසි රති හෝති සම්මා දම්මා විපස්සතෝ යනු වදාරාතිබෙන්නේද අවස්ථාවෙහි යෝගාවචරයන්ට ලැබෙන ප්‍රීතියහා සුවයේ මහත් බව නිසාය. සති සම්බෝජ්ජන්ගේ ඇතිවීමේ හේතු. මහනනි ආහාරය නිසා පවත්නා වූ මේ කය යම්සේ ආහාරය නිසා පවතීද ආහාරයෙන් තොරව නොපවතීද. මහනනි එපරිදදෙන්ම ආහාරය නිසා පවත්නා වූ මේ සප්ත බෝජ්ජන්ගයා ආහාරය නිසා පවතිත් ආහාරයෙන් තොරව නොපවතිත්. මහනනි නූපන් සතිසම්බෝජ්ජංගයේ ඉපදීමටත් උපන් සතිසම්බෝජ්ජන්ගේ වැඩීමටත් සම්පූර්ණවීමටත් ආහාරය කවරේද. මහනෙන සතිසම්බෝජ්ජංගයේ උපපත්තියට හේතුවන ධර්මයෝ ඇතහ. ඒ ධර්මයන් කෙරෙහි කාරණ අනුකූලව මෙනෙහි කිරීම බොහෝකොට පැවැත්වීම නූපන් සතිසම්බෝජ්ජන්ගේ ඉපදීමටද උපන් සතිසම්බෝජ්ජන්ගේ වැඩීමට හා සම්පූර්ණවීමටද ආහාරය වන්නේය සතිසම්බෝජ්ජන්ගයට හේතුවන ධර්ම සම්බන්ධෙන් බොහෝකොට කාරණ අනුකූලව සිතීම සති සම්බෝජ්ජන්ගේ ඉපදීමට හා වැඩීමට හේතුව බව දැක්වින තත් සති සතිසම්බෝජ්ජං ගට්ඨානියා දම්මා සිහියම සතිසම්බෝජ්ජන්ගේ හේතුවයයි අටුවාවෙහි දක්වා තිබේ. යම් කිසිවක් පිළිබඳව වරක් ඇතිවූ සිහිය නිසා පසුව ඒ දය සිහිවෙයි. පාඩම් කිරීමයයි කියනු යේද යම් කිසිවක් නැවත නැවත සිහි කිරීමය. පාඩම් වීමයයි කියනුයේ ඒ සිහිකිරීමේ බලයෙන් ඒ දෙය නැවත සිහිකිරීමේ බලය ලැබීමය පළමු පළමු ඇති වූ සිහියම පසු පසු ඇතිවන සිහයට ප්‍රධාන හේතුව බව මේ කාරණයෙන් දතහැකිය ඒ සිහිය පිළිබඳ කාරණ අනුකූලව වෙනෙහි කිරීම යනු සිහිය සෑම කල්හීම ඕමනා දෙයකි සි තොරවීම මහාහානියකි සිහියෙන් තොර වුවහුට නිවන් නොලබියහැකිය යනාදෙන් සිහයේ අනුහස් හා අසිහෙහි ආදීනවේ සිතීමය චත්තාරෝ දම්මා සතිසම්බෝජ් ජංගස්ස උපපාදාය සංවත්තති සතිසම්පජඥ මොට්ටස්ස සති පුද්ගල පරිවජ්්‍යනතා උපට්ටිත් සති පුද්ගල සේවනතා තදදි මුත්තතා අටුවා වෙහිද සති සම්බෝජ්ජන්ගේට හේතු හතරක් දක්වා තිබෙයි. ඒ හතර නම් එක සිහිනුවන දෙක සිහෙන් තොර පුද්ගලයන් වර්ජනය කරන බව තුන සිහි ඇතිවුන් සේවනය කරන බව හතර සති සම්බෝජ්ජන්ගේට නැමුණු හැරුණු බරවුණු සිත් ඇති බව යන මේ හතරය සති සම්බෝජ්ජන්ගේ යැයි කියනුයේ නුවනින් යුක්ත වූ බලවත් සිහටයි නුවනින් තොර වූ සිහිය දුබලයි ඒ දුබල සිහිය එබඳු සිහයක් ඇතිකිරීමට මිස සම්බෝධී ඇතිකිරීමෙහි සමත් වූ බලවත් සි ඇතිකිරීමට සමත් නොවේ සම්බෝජ්ජන්ගේ වන බලවත් සිහිය උසස් සිහිය ඇති කිරීමට සමත් වන්නේ නුවනින් යුක්ත වූ සිහියමය එබැවින් සති සම්පජඥය සති සම්බෝජ්ජන්ගයට හේතුවක් වශයෙන් දක්වන ලදී. ලෝකෙහි උන්මත්තකයන්ට හා සිහි මූර්ජා වුවන්ට සිහි නැත්තෝ යැයි කියනු ලැබේ. මේ බුදුවසනෙහි සිහි නැත්තෝයයි කියනු ලබනුවෝ ඔවහූම නොවෙති. වස්තුව කෙරෙහි ලොල්ව අමුදරුවන් කෙරෙහි ලොල්ව ඉන්ද්‍රිය පිනවීමෙහි ලොල්ව පාපෙහි ඇලී කුසලයෙන් බැහැරව සිටින පුද්ගලයෝද මේ බුදුසසුනෙහි සිහි නැතියවුන් හැටියට ගණන් ගනු ලබ න්නෝය ලෝකෙහි පිස්සුව නැති අය සිහි ඇතියවුන් ලෙස ගණන් ගනු ලැබේ. බුදු සසුනෙහි සිහි ඇතියවුන් හැටියට ගණන්ගනු ලබන්න නෝ පාපෙන් වැලකී කුසලයෙහි යෙදෙන් නෝය. ආශ්්‍රය කිරීමෙන් අදහස් බෝවන්න ස්වභාවයක් තිබේ. පංචකාමයෙහි ඇලී ගැලී සිටින පාපේහි ඇලීගලී සිටින පුද්ගලයන් භජනය කිරීමෙන් අනිකාටද ඒ අදහස් බෝවීමෙන් ඒ තත්වයට වැටිය හැකිය එබැවින් එමදු පුද්ගලයන් වර්ජනය කිරීමත් නිතර සිහියෙන් යුක්තව පාපෙන් වැලකී සිටින සත්පුරුෂයන් සේවනය කිරීමත් සතිසම්පෝජ්ජන්ගේ ඇතිවීමට හේතුවෙයි ධම්ම විචය සම්පොජ්ජන්ගේය ඇතිවීමට හේතු. මහනිනි කොසල අකුසල ධර්මයෝ ඇත. සාවජ්‍ය අනවජ්්‍ය ධර්ම ඇත හීන ප්‍රණීත ධර්ම ඇත කලු සුදු බඳු වූ පාප පුං්ඥ ධර්මයෝ ඇත. ඒ ධර්මයන් කෙරෙහි කාරණ අනුකූලව මෙනිෙහි කිරීම බොහෝ කොට පැවැත්වීම නූපන් ධම්ම විචේ සම්බෝජ්ජන්ගයාගේ ඉපදීමට හා උපන් ධම්ම විචය සම්පෝජ්ජන්ගයාගේ වැඩීමට හා සම්පූර්ණ වීමටද හේතුවන්නේය පාපය දුකට හේතුවත්්‍ය කුසලය දුකින් මිදීමට සැපේ ලැබීමට කරුණක්ය පාපයෙන් සත්වයෝ අපායට යන්නාහ උසලයෙන් සුගතියට යන්නාහ යනාදීන් පින් පව් පිළිබඳව කාරණ අනුකූලව සිතීම ධම්ම විචේ සම්බෝජ්ජන්ගේයට හේතුවක් බව මෙයින් දැක්වින. දම්ම විචේ සම්බෝජ්ජගේයට හේතු වශයෙන් තවත් කරුණු හතරක් අටුවාවෙහි මෙසේ දැක්වෙයි. එක. ස්කන්ද ධාතු ආයතන ආදී ධර්මයන් පිළිබඳව ප්‍රශ්න විචාරණ බවය. දෙක අධ්‍යාත්මික බාහිර වස්තූන් පිරිසිදු කර ගැනීමය තුන ශ්‍රද්ධාවීරය සති ආදී අසිියලු ඉන්ද්‍රියන් සමකර ගැනීම හතර නුවන නැතියන් වර්ජනය කිරීම පහ නුවන ඇතියන් සේවනය කිරීම හය ගැඹුරු වූ ස්කන්ධධාතු ආයතන ආදීන්හි පැවති ප්‍රඥා ප්‍රබේධයන් ප්‍රත්‍යවේක්ෂා කිරීම හත ධම්ම විචය සම්බෝජ්ජන්ගේයට නැමුණු හැරුණු බරවුණු සිත් ඇති බවය යන මේ කරුණු හත ධම්ම විචේ සම්බෝජ්ජන්ගේ හේතුූන් බව එයින් දැක්වින ස්කන්ධාදී ගැමුරු ධර්මයන්ගැන ප්‍රශ්න ඇසීමත් ඒ ප්‍රශ්නවලට පිළිතුරුදීමත් පරමාර්ථ ධර්ම පිළිබඳ වූ ඥානය දියුණු කර ගැනීමට හොඳම උපායකි කරන්නන්ට ඒ ධර්මයන් ගැන සිතන්නට සිදු වීමෙන්ද තමන් දැන සිටින දෙය නොයක්කායරීන් අනුන්ට අවබෝධ කරවීමට උත්සහ කරන්නට වීමෙන්ද නුවන බොහෝ වැඩයි එබැවින් සම්බෝධයට හේතුවන ප්‍රඥාව වූ දම්ම විචය සම්බෝජ්ජන්ගේ ඇති වෙයි වැඩයි අධ්‍යාත්මික බාහිර වස්තුූන් පිරිසුදු කර ගැනීම යන මෙහි අත්‍යාත්මික වස්තුූහු නම් හිස මුණ අත්පා ආදී हुුය බාහිර වස්තුූ නම් චීවර ආදී हुුය යෝගාවචරයන් විසින් හිසකෙස් රැවුල් නිය දික්කු කල්හි ඒවා කපා දමා ශරීරය පිරිසුදු කර ගතයුතුය දත් පිරිසිදුව තබා ගතයුතුය අත් පා පිරිසිුදුව තබාගතයුතුය දිනපතා හෝ සුදුසු දිනවල හෝ ජලස්නානය කොට සකළ ශරීරයම පිරිසිුදු කරගත යුතුය ශරීරයේ පිටපැත්ත පමණක් නොව විරේචනය කිරීම ආදියෙන් කලින් කල ඇතුළද පිරිසිුදු කරගත යුතුය පාසිවුරු ආදී තමාගේ පරිබෝග බාණ්ඩ පිරිසිදුව තබාගතයුතුය වාසය කරන තැනහා ඒ අවටද පිරිසිදුව තබාගත යුතුය. පිරිසිදු පහනෙහි පිරිසිදු තෙලින් පිරිසිදු පහන් වැටියෙහි දැල්වෙන ගින්න ආලෝකවත් වන්නාක් මෙන්. පිරිසිුදු වූ අධ්‍යාත්මික බාහිර වස්තු ඇති තැනැත්තා කෙරෙහි ඇතිවන ඥානය පිරිසිදු වෙයි මල බැඳුණු පහනක කිලිටි තෙලින් ලි පහන් කඩේහි දැල්වෙන ගින්න අඳුරුවන්නාක්මෙන් අධ්‍යාත්මික බාහිර වස්තුූන් අපරි සුද්ධ පුද්ගලයාගේ සන්තානයහි උපදිනා ඥානයද දුබලය අපරිසුද්ධ ඥානය ධම්ම විචය සම්බෝජ්ජන්ගේ ඇති කිරීමට සමත් නොවෙයි. එයට සමත්වන්නේ පරිසුද්ධ ඥානයමය අධ්‍යාත්මික බාහිර වස්තුූන්ගේ පිරිසුදු බව ම්ම විචේ සම්බෝජ්ජන්ගේයට හේතුවක් වශයෙන් කියනුයේ එය පරිසුද්ධ ඥානය ඇතිවීමට හේතුවක් වන බැවිනි. ඇතැම් යෝගාවචරයෝ අපි සිුදු බව තපස්කමේ අගයක් යැයි වරදවා සිතාගෙන හිසකේ රැවුල් දික්කරගෙන කිලිටි සිවුරු හැඳගෙන පොරවාගෙන හැසිරැති. කලිටි තැන්වල වෙසති. ඒ තපස් කිරීමේ හෝ යෝග කිරීමේ, යෝග කර්මය අංගයක්කැ ගැනීම ඕනට වැරදීමකි හැකිතාක් පිරිසිුදූ විසීමම යෝගාවචරයාගේ අන්ගේයකි පිරිසිුදු කිරීම සැරසීමයයිද වරදවා නොගත යුතුය සැරසීම අනෙකකි පිරිසිදු කිරීම අනෙකකි පිරිසිුදු කිරීම කියා සරීරය හෝ වාසස්ථානය හෝ සරසන්නට නොයා යුතිය යෝගාවචරයන්ට සුදුසු චාම් භවමය සියල්ල සැරසීමෙන් තොරව පිරිසිදුව තබාගත යුතුය. ඉදින් යෝගාවචරයා හට සෙස්සු ඉන්ද්‍රියන්ට වඩා ශ්‍රද්ධා ඉන්දිය බල් බලවත් නුවහොත් ඒ බලවක් වූ ශ්‍රද්ධා ඉන්දිය නිසා වීරය ඉන්ද්‍රියයටට අනුබලදීමේ කෘතියද සතීන්ද්‍රියයට අරමුණු මතුකරදීමේ කෘතියද සමාධින්ද්‍රියයට සිත අරමුණෙහි මනාකොට පිහිටවීමද ප්‍රඥා ඉන්ද්‍රියට අරමුණ මනාකොට දැකීමද මැනවින් සිදුකරන්නට නොහැකි වෙයි. සකල ඉන්ද්‍රියන්ම සමසේක්‍රියා නොකළහොත් ධ්‍යාන මාර්ග පලයන් නූපදින්නේය වක්කලී තෙරුන් වහන්සේගේ කතාව මෙයට සාධක වශයෙන් දැක්විය යුතුය ශ්‍රද්ධ ඉද්‍රිය බලවත් වූ කල්හි යෝගාවචරයා විසින් ධර්මය ස්වභාවයෙන් මැණෙහි කිරීමෙන් හෝ ශ්‍රද්ධාව වැඩෙන කරනු ගැන නොසිතා හැරීමෙන් හෝ බලවත් ශ්‍රද්ධා ඉන්ද්‍රිය දුබලබාවට පැමිණවිය යුත්තු ය ඉදින් යෝගාවචරයාගේ විරිය ඉන්ද්‍රිය අධික බලයට පැමිණයේ නම් එකල්හි ශ්‍රදධා ඉන්ද්‍රිය නිසකවම පිළිගැනීමේ කෘ්‍යය සිදුකරන්නට අපොහොසත් වෙයි. සෙසු ඉන්ද්‍රියෝද ඔවුන් අයත් ඒ ඒ කෘ්‍යයන් සිදුකිරීමට අපොහොසත් වෙති යට සාධක වශයෙන් සෝන තෙරුන් වහන්සේගේ කතාව දැක්විය යුතුය. යෝගාවච්චරයා විසින් බලවත් වූ විරිය ඉන්ද්‍රිය පස්සද්දි සම්බෝජන්ගේ වැඩීමෙන් හෝ වීරය බලවත්වන කරුණු නොසිතා හැරීමෙන් හෝ දුබල බවට පැමිණවිය යුතුය ඉන්ද්‍රියන්ගේ කවරක් වුවද අධික බලයට පැමිණිය හොත් ඉත්‍රී ඉන්ද්‍රියන්ට තමතමා අයත් කෘත්තිය මැනවින් සිදුකරන්නට නොහැකිවීමේ දෝෂය වන්නේය යෝගාවචරයන් විසින් නිත්‍රම ඉන්ද්‍රියන් සම බලයෙන් පවත්වා ගැනීමට උත්සාහ කළ යුතුය විශේෂයෙන්ම ශ්‍රද්ධ ප්‍රඥා දෙකෙහි හා සමාධි වීරය දෙෙහි සම බව වූමනාය නුවන මද ශ්‍රද්ධාව වැඩි ැතා මෝඩ සැදැහැවත එක්ක වු විය හැකිය හෙත නොපැහැදිය යුතු තැනටද පහදින්නේය එහින් හේ පිරිහන්නේය ශ්‍රද්ධාව හිීන වූ නුවන වැඩි තැනත්තා කයිරාටික වී පැහැදිය යුතු ැට නොපහදින නොකරන කෙනෙකු වියහැකිය. එතෙම බෙහෙතින් හටගත් ලෙඩක් ඇතියෙකු වැනිිය. බෙහෙතෙන්ම හටගත් රෝගය සුවකිරීමට අපහසුය. එසේම පු්්‍ය ක්‍රියාවල ඔහු යෙදවීමටද දෂ්කරය. හේ සිති මාත්‍රයෙන්ම සිදුවන්නේය ඒ ගැන මහන්සි වන්නට වුවමනා නැතය යැයි කියමින්කිසි පිනක් නොකොට අපාගත වන්නේය ශ්‍රද්ධ ප්‍රඥ්ඥා දෙක සමව පවත්නාකාල්හි පුද්ගලයා පැහැදිිය යුතු තැනටම පැහැදි නොමග නොගොස් පින්කම් කොට දුකින් මිදී සැපේට පැමිණෙන්නේය. යමෙකුට සමාධිය බලවත් වී වීරිය දුබල වුවහොත් සමාධිය තීනමිද්දයට පක්ෂ ධර්මයක් බැවින්, ඒ යෝගාවචරයාගේ සන්තානයට පහසුවෙන් නමදයට පැමිණිය හැකිය යමකුට වීරය බලවත් වී සමාධිය දුබල වෝහොත් උද්ධච්යට පක්ෂ බැවින් ඒ තැනැත්තාගේ සන්තානයට පහසුවෙන් උද්ධච්ය පැමිණිය හැකිය සමාධිය වීරියෙන් යුक्ත වූ කලහි නමිද්දයට පැමිණීමට අවකාශ නොලබයි වීරිය සමාධියෙන් යුක්තවන කල්හි උද්ධච්චය ඇතිවීමට අවකාශ නො ලැබයි එබැවින් යෝගාවචරයන් හට වීරිය සමාධීන් සම ප්‍රමාණයෙන් පවත්වා ගැනීමේ අපේක්ෂාව නිතරම තිබියයුතුය ධ්‍යාන හෝ මාර්ග ඇතිවන්නේ වීරය සමාදීන් සමව පවත්නා කාල්හිමය සමාධී ප්‍රඥා දෙකින් සමාධිය වඩන්න හොට බලවත් වූ ශ්‍රද්ධාව තිබීමද යෝග්‍යය බලවච් රද්ධාවෙන් සමාධිය වඩා ඔහොට ධ්‍යානේද පැමිණි හැකි වන්නේ සමාධිය වඩන්නහොට බලවත් සමාධියද සුදුසුය ඒේ බලවත් සමාධිය නිසා ආර්පනාවට පැමිණේ. විදශනා වඩන්නහොට ප්‍රඥ්ඥාව බලවත්ව තිබීමද සුදුසුය. බලවත් ප්‍රඥාවගේ වශයෙන් ඒ සත්‍යන් දැක මාර්ගඵල ලබන්නේය සතිය වනාහි සෑම දෙනාටම සෑමකල්හි බලවත්ව තිබීමම සුදුසිය. ඒ සතිය වනාහි උද්ධච්ච පාක්ෂික, ශ්‍රද්ධා, වීරිය, ප්‍රඥ්ඥාවන් නිසා උද්ධච්චයට වැටෙන්නට ද තීනමිද්ධ පාක්ෂික සමාධිය නිසා අලස බවට වැටෙන්නටද නොදී යෝගාවචරයාගේ සිත රකින්නේය එබැවින් මේ සතිය සකල ව්‍යන්ජනයන් හීම ලුණු තිබිය යුතුවාක් මෙන් යෝග කර්මයේ මුල මැද අගයන සෑම තැනමද යෝගයට අයත් සකල කෘතිය විශෙහිද තිබිය යුතුය. නුවනැතියන් වර්ජනය කිරීම යන මෙහි අදහස් කරන නුවනැතියෝ නම් ස්කන්ද ධාතු ආයතන ධර්ම ගැන දැනුම නැතිෝය ස්කන්ධ ධාතු ආයතන ධර්මගැන දැනුම ඇතියෝ ලෝකෙහි සුලබ නැත ලොව පිරීතිබෙන්නේ ඒ ධර්ම නොදත් බාලයන් ගෙන්ය. එබැවින් කෙනෙකුට සර්වා ආකාරයෙන් ඔවුන් වර්ජනය කොට නොවිසිය හැකිය ඒ ඔවුන් වර්ජනය කිරීමේ යනුවෙන් තේරුම ඔවුන් හා භජනය අඩු කිරීමය ස්කන්ද ධාතු ආයතනාදී ධර්ම විභාග නොදතුවන්ගේ අදහසය කතාය ක්‍රියාය යන සියල්ලම ධර්මයට විරුද්ධ ඒවාය. ඔවුන් හා එක්ව වෙසෙන එක්ව ක්‍රියාකරන තැනැත්තාට සත්‍ය දර්ශනය ඇතිකර ගැනීමට බාධාවක් වෙයි. ඔවුන් භජනය නොකරහොත් එය නොවෙයි සතතිදර්ශනයට බාධක දෙකක් බාධක දෙයක් නැතිවීමද ඇතිවීමට උපකාරයකි නුවන නැතියන් වර්ජනය කිරීම ධම විචය සම්පොජ්ජන්ගේයට හේතුවක් යැයි කියන ලදයේ එහෙයිනි ස්කන්ධාදී ධර්ම හඳුන්නන්නා වූ ඒවායේ ඉපදීම බිඳීම දෙක දන්නා නුවනැතියන් බොහෝකොට සේවනය කරන කල්හි නුවනතියන්ගේ කතා ඇසීමෙන් ඔවුන් ආශ්‍රය කරන තැනැත්තාට ද ඥානය ඇති වෙයි නුවනැතියන් සේවනය කිරීම ධම්ම විචය සම්බෝජ්ජන්ගේයට හේතුවක්යැයි කියන ලදිය එහෙයිනි ස්කන්ධ ධාතු ආයතනාදී ගම්බීර ධර්මයෝ බොහෝය ධර්මයන්ගේ වශයෙන් ඒවා ගැන පවත්නා ඥානයෝද බහෝය නිධාන වග්ග සංයුක්තයෙහි චතු චත්තාාලිස ඥානවත්තු සත්්‍ය සන්තති ඥානවත්තු යනුවෙන් දැක්වෙන සිවුසාලිස් නුවනය සත් සැත්තෑ නුවනය පටිසම්බිදා මගගේෙහි දැක්වෙන තැසැත්තෑ නුවනය යන මේවා ගම්බීර ධර්ම විෂයෙහි පවත්නා ඥානයෝය. ඒ ඥානයන් ගැන සිතන්න හුට ඒවාට විෂේවන ධර්මයන් ගැන සිතන්නට සිදවෙයි. එයින් ඥානයන් ගෙනස්සේවීම සිතීම විමසීම කරන්න හුටද නුවන වැඩේ. විරිය සම්බෝජ්ජන්ගේ ඇතිවීමට හේතු. මහනෙන ආරභධාතුනම් வீීරයක් ඇත නිකම ධාතුනම් වූ வீීර්යක් ඇත පරක්කම ධාතුනම් වූ வீීරයක් ඇත. ඒ වීරියන් හි කරුණු අනුව මෙනහි කිරීම බහුල බව නපන් வீීරිය සම්බෝජ්ජගේ இපදීමද උපන් විරිය සම්බෝජ්ජන්ගේ වැඩීමටද සම්පූර්ණ වීමටද හේතුවෙයි. එහි ආරභධාතුයනු යම් කිසිවක් ගැන පළමු පටන්ගන්නා වීරියයි. යම් කිසිවක් පටන්ගෙන කරගෙන යාන කාලිහි සමහර විට අලස භව ඇතිවෙයි. ඒ ඇතිවූ කල්හි එයින් නැගීම් වශයෙන් නැවත පටන්ගන්නා වීරිය නික්කමධාතු නම් වෙයි. එක් දෙයක් සිදුකොට එයින් නොනැවති කළ යුතු දැ එකින් එකට කරගෙන ඉදිරියට යන්නා වූ වීරය පරක්කම ධාතු නම් වෙයි මේ වීරයධාතු එකින් එකට බලවත්්‍යය මේ ධ්‍යාන මාර්ගඵලයන් ලැබිය හැකි කාලය නොවේය මෙකලවන මහන්සිය නිශ්පලය මේ භවේදී රහත්වීමට තරම් නිවන් දැකීමන තරම් පිනක් අපට නැත ඒ නිසා මතු බුදුසසුනකදී ඒවා බලාපොරොත්තු වනවා මිස දැන් ඒවා ගැන මහන්සිවීමෙන් පලක් නැත යනාදීන් කල්පනා කිරීම වීරයධාතු ගැන නොමනාකොට මෙනෙහි කිරීමයි. උසස්දේකට පැමිණීමට උසස් දෙයක් ලැබීමට මහත්වූ වීරයක් තිබිය යුතුය අල්ප වීරයකින් උසස් දෙයක් නොලැබිය හැකිය වීර ඇත්තෙහුට සිදු නොකළහැකි දෙයක් නැත ජනාධියෙන් සිතීම වීරයධාතුව පිළිබඳව කාරණ අනුකෝලව සිතීමය. එසේ සිතන්නහුට එයින් ඇති නොවන්නා වූ වීර සම්බෝජ්ජන්ගේ ඇතිවෙයි. ඇති වූ වීර් සම්බෝජ්ජන්ගේය වැඩේ. තවද අටුවා වෙහිද වී සම්බොජ්ජගේය හේතු එකළහක් දක්වා තිබේ එක අපාය බයගැන සිතන බවය දෙක වීරයේ අනුහස් දක්නා බවය තුන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ගමන් මග ප්‍රත්්‍යවේක්ෂා කරන බවයහතර සැදහැතියන් විසින් දෙන බොජුන් ගරු කරන බවය ප උරුමයේ මහත් බව ප්‍රත්‍යවේක්ෂා කිරීමය හත ජාතියේ මහත් බව ප්‍රත්්‍යවේක්ෂා කිරීමය ට එක්ව පිළිවෙත් පුරන්නන්ගේ මහත් බව ප්‍රත්්‍යවේක්ෂා කිරීමය. නමය අලසයන් දුරු කරන බවය. දහය පටන්ගත් වීර ඇති පුද්ගලයන් සේවනය කරන බවය. එොළ වීර සම්බෝජ්ජන්ගේට නැමුණු බරවුණු සිත් ඇති භවය. යන මේ, ුණු එක කුළ හ අටුවාවේ දැක්වෙන වීර සම්පොජ්ජගේයට හේතුූ හුිය. එක අපාය දුක ඉතා මහත්්‍යය ඉතා බයානකය වීරය නොකරන්න හොට නිවන් දැක අපායෙන් නොවිදිය හැකිය. සිටුව හිටියත් රජව හිටියත් දෙවිව හිටියත් බ්‍රක්්මව හිටියත් කෙලෙස් සහිත තැනැත්තා අපය ිදන තැත්තෙක් නොවෙේ ඔව සැපය විදින්නේ අපායට ගෙනයාමේ වරෙන්තුව තිබියදීය. අපාය බයින් විිදීමට නම් හැදිවත ගිනිගත්තෙකු එය නිවාගැනීමට වීරය කරන්නාක් මෙන් පමා නොවී අපයින් මිදීමට වීර්ය කළේතිය. නරකෙහි ඉපිද ගින්නෙන් දැවිදැවී සිටින විට යමපලුන් විසින් හඩව හඬවා කපනු ඉරණු ලබන කල්හි නිවන් දැකීමට වීරගිරීමට මදකොදුු ඉඩක් නැත. තිරිසන්ව එපිද මරණබියෙන් වෙවුලා සැඟවී සිටින කල්හිීද බලවතුන් විසින් කාදමන්නට ලුහුපදිනා කල්හිද. දැල්ලාදයට හසු වී මරණබියෙන් වෙවුලමින් සිටින කල්හිද මිනිසුන්ට හසුුවී තමින් කෙවිටිකරමින් වැඩකරවනු ලබන කල්හිද නිවන් දැකීම සඳහා වෙරවැඩීමට කවරාවකාශයක්ද. ේතව සාගිනි පිපාසාකින් පෙළන කල්හිීද ඇටහා සමපමණක් ඇති හැටරියන් சරීර ඇති අසුරව ඉපද අවු සුලං ආදියෙන් පෙරෙන කල්හිද පින් කිරීමට කවර අවකාශයක්ද දැන් පැමිණ තිබෙන්නේ නිවන්දැකීමට වීරය කළයුතු කාලය යැයි යනාදියෙන් අපාය බය මැණහි කරන්නහුට වීරය සම්බෝජ්ජන්ගේ ඇතිවෙයි දෙක වීරය නොකරන්නෙකුට මහා සම්පත්තියක් තබා බත්පැන් ටිකක්වත් නොලැබිය හැකිය. චක්‍රවරතී රාජ සම්පත්තියටද සක්‍ර සම්පත්තියටද බ්‍රහ්ම සම්පත්තියටද සියදහස් වාරයන් උතුම් ලෝකෝත්තර වූ ධර්ම වීරය නොකර කෙසේ ලැබිය හැකිද. වීරය කරන්නහුට නවලෝකෝත්තර ධර්මය ලැබිය හැකිමය යනාදීන් වීරිය අනුහස් සිතන්නහුටද එයින් විරිය සම්බෝජ්ජන්ගේ උපදින්නේය තුන නොමගේයන්නෝ කිසි කලක නියමතැනට නොපැමිණෙති. නියමතැනට පැමිණීමට නම් නියම මගින්ම යායුතිය සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේම, නිවන් ගිය වීරියණ වීරය නොකරන්නකොට නිවනට යානො හැකිය බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගිය මගය මෙසේ බුද්ධාදීන් ගිය මගමනේ කරන්න හුට ද වීරය සම්බෝජ්ජන්ගේ උපදින්නේය හතර් පින්ඩ පාත පචායනතා යැනුව දැක්වෙන හත්‍රවන කාරය කාරණය විශේෂෙන් පැවිද්ධ සම්බන්ධ කරුණකි තතාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ භික්ෂූ වහන්සේලා සිල්වත් हुුිය හිස්ප කාලය ගත නොකොට පව් නසනු සඳහා කෙලෙස් නසනු සඳහා නිවන් දකිනු සඳහා රෑදහවල් දෙකෙහි අනලසව වෙර වඩන්න ෝය උන්වහන්සේලා ශුද්ධ පුද්ගලයෝය උන්වහන්සේලාට දීම බොහෝ අනුහස් ඇත්තේයයි සලකා මනුෂ්‍යයෝ තමන් යම්තම් දෙයක් කාබී යැපි තමන්ගේ අමුදරුවන්ට යම්තන් කවාපවා තමන් දුකසේ සපයන දෙයින් පැවිද්ධන්ට දන් දෙන්නහ සමහරවිට තමා නිරහාරව සිට තමන්ගේ දූදරුවන්ද හාමතින් සිටියදී පැවිද්දන්ට දන්දෙන්න්නාහූ ගිහියන් විසි සේ දෙන්නා වූ ඒ ආහාරය ඉතා බර දෙයකි ඒ ආහාරය පිළිගෙන වලදා නිකම්ම අලසකමින් නිදමින් හා කාම විතර්කාදයෙන් හා සම්ප්‍රප්පලාපෙන්ද නාාවෙන්ද කාලක්‍ෂේපය කිරීම බරපතල වරදකි යටත් පිරිසෙන් සීලයවත් නොපුරා ඒ දානය වැලඳීමහි ඇති බරපතලකම මදුරෝපි පි්ඩ පාතෝ හලාහල විසූපමෝ අසිලස්ස ආධිත්ත ගිලී තබ්බා අයෝගුලා යන චිරත්තාං. යනුවෙන් ප්‍රකාශිතය සිල් නැතිතැනැත්තා හට ගිහිියන් විසින් දෙන මියුරු වූද ආහාරය කෑ හැටියේම මැරණ වසක් බඳුය ඒහේතුවෙන් දුස්සීලව සිටි මිනිසුන් දෙන ආහාරය වලදන තැනැත්තා හට නරකෙහි ඉපිද දීර්ඝ කාලයක් ගිනියම් ලෝහගොලි ගිලින්නට සිදුවන්නේය යනු ගාතාවේ අදහසයි. ගිහියන් විසින් දුකසේ සපයා සද්ධාවෙන් දෙන දානය ලගුකොට නොසිතා පැවිද්ධාන් විසින් එයට ගෞරව කළයුතුය ගරුකිරීම නම් ඒ ආහාරයට හෝ ගිහින්ට හෝ පිදුම් කිරීම නොව තමන් යම් අයුරකින් පිළිපන් කාල්හි දායකයන්ට ධනමය කුසලය මහත්ඵල මහානිසංස වේද ඒ ගුණ තමන් කෙරහි ඇතිකරගෙන ඒ ධානය පිළිගැනීම හා වැලදීමය වත් පිළිවෙත් කිරීමක් නැතිව භාවනාවක් හෝ උගනීමක් හ උගැන්වීමක් හෝ නැතිව බන පිරිත් දෙසීමක් හෝ නැතිව සැදහැතියන් විසින් දුකසේ පිළියල කර දෙෙන දානයෙන් රස ගුණැති ඒවා තෝරා කුසපුරා ගිලදමා ්‍රරිසිසේ නිදමින් මියුරු බොජනන් නගන බලවේගයන් මියුරු බොජුනෙන් නගන බලවේගියන් හිස උදුම්මාගෙන අනුන්ට රවමින් ගොරවමින්ද රාජකතා චෝරකතා ආදී හිස්කතාවන් ගෙන්ද සිනහවෙෙන්ද කාලක්‍ෂේපය කරන හිස් පැවිද්ධන්ට දෙන දානය මහත්ඵල මහා නිසංස නොවෙයි ෆරාගදවේශ මෝහයන් දුරු කලා වූ හෝ ඒවා නැතිකර ගැනීමට වෙරවඩන්නා වූ හෝ ඇවිද්ධන්ට දෙන දානයම දායකයාට මහත් පලවෙයි. අපට මේ ධානය පිරිනමන සැදැහැවත්හු අපගේ මාපියවරුද නොවන්නන්නහ සහෝදන සහෝදරියෝධ නොවන්නහ අපගේ නෑයෝද නොවන්නාහ නයකාරයෝද නොවන්නාහුය වැඩකාරයෝද නොවන්නාහුය අපෙන් වැඩක් කරවා ගැනීමට දෙන්නාහුද නොවෙති අප විසින් ඔවුනට කරදුන් වැඩක් ගැන දෙන්නාහුද නොවෙති හුදෙක් ඔවුහු මේ පැවිද්ධන් වහන්සේලා දීමට සුදුසු ගුණ ඇත්තෝය ඔවුනට දීම බොහෝසයෙන් අනුහස් ඇත්තේය සිතා දෙන්නාහුය බුදුන් විසින් පැවිද්දන්ට මේ සිව්පසය අනුදන වදාරා තිබෙන් නේද කාබී නිදමින් කල්ගෙවීමට නොව මහනදම්පුරා සසරදුකින් මිදීමටය ඒ නිසා මේ ධානය වලදා නිකම්ම නිදා නොසිට දුන්නායට මහත්ඵල වනු පිනිසත් සස්රදුකෙන් මිදීම පිණිසත් නොපමාව මහනදම් පිරිය යුතුය යනාදීෙන් පිණ්ඩපාත භෝජනය ගැන ගරු කොට සිතන්නා වූ පැවිද්දන්ට මහා මිත්ත තෙරුන් වහන්සේට මෙ විරිය සම්බුජ්ජන්ගේ උපදී මිත්ත තෙරුන්ගේ කතාව මෙසේය උන්වහන්සේ කස්සක නම් ලිනෙහි වාසය කළහ ගොදුරු ගමද ලෙනට නුදුරෙන්ම විය එක දුප්පත් උපාසිකාවක් දරුවකුමෙන් සලකාගෙන උන්වහන්සේට සත්කාර කලායේ. දිනක්කේ උපාසිකාව කිසිවක් සොයාගනු පිණිස වනයට යන්නට සැරසී දුආමතා අසවල් තැන්වල පරණ සහල් හා කිරිද ගිතෙල්ද පැනිද ඇති බවත් පරණ සහලින් බත පිස තෙරුන්වහන්සේ පැමිණකාලිහි කිරිගෙතෙල් පැණී උන්වහන්සේට පිළිගන්වා ඇයට අනුභව කරන ලෙසත් කීවාය මෑනියනි ඔබ කුමක් අනුභව කරන්න හිදැ කීවාය මම හිීල් බත්්ටිකක් තිබී කාඩි ඉදිිය හා අනුබව කෙලෙමි යැයි මහා උපාසිකාව කීවාය. ඔබට දවාලට කෙසේ දැයි දූ විචාලාය. කඩහාල් ටිකක් ගෙන පලා කොළත් සමග ඇඹුල් කැදක් මට පිස තබන්න. යැයි උපාසිකාව කීවාය. මේ කතාව කෙරෙන කල්හි මිත්්තතෙරුන් වහන්සේ පිණු පිණිස ගොදුරු ගමට යනු පිණිස සිවුරුපොරොවා පසුම්බියෙන් පාත්‍රේ ගනිමින් සිටියහ. උන්වහන්සේට ඒ කතාව හොඳින් ඇසිනි. උන්වහන්සේ ඒ අසා තමන් වහන්සේටම අවවාද කරගන්නා හු. මහ උපාසිකාව කාඩිදිය හා හීල්බත් ගත්තාය. දවල්ද ඕතමෝ ඇඹුල් කැඳ බොන්නේීය. තට දීම පිණිස පරණහාල් ආදිය තිබෙන තැන් කියන්නේය. තාගෙන් ඕතමෝ ඉඩමක් කඩමක් හෝ මිලමුදලක් හෝ අන් දෙයක් හෝ ලබන්නට බලාපොරොත්තු නොවෙයි. ඕතම ත්‍රවිධ සම්පත්තිය පතාම තට දෙන්නේීය. නුබ ඇයට ඒ සම්පත් ලබාදීමට සමත්වන්නේ හිද. තමන් නොකා නොබී දුකසේ දෙන මේ ආහාරය රාග සහිතව දවේෂ සහිතව මෝහ සහිතව සිට වලදන්නට නොවටින්නේය. යැයි පාත්‍රය නැවතත් පසුම්බිය හිලා සිවුරු ගැටවටු මුදා ලනට පිවිස පාත්‍රය ඇඳ යට තබා සිවුරු තැම්පත්කොට තබා. රහත් නොවී මේ ලෙනෙන් බැහැරට නොයම තදින් අදිිෂ්ඨාන කොට වැඩහුන් සේක උන්වහන්සේ කලක පටන්ම රහත්වීමය බලාපොරොත්තුවෙන් මහත්වීරියෙන් මහනදම් පුරමින් විසූ උතුමෙකි එබැවින් මහත් සංවේගයෙන් බලවත් වීරයෙන් ඒ අවස්ථාවහි භාවනාවහි යෙදුන උන්වහන්සේ ඒ පෙරවරු කාලයේදීම සවුලු කෙලෙසුන් අසා රහත් වූ සේක න්වහන්සේ රහත් වී මහත් සොම්නසින් වැඩසිටින වේලෙහි लेන දොරකඩ ගසෙහි වෙසන දේවතාවාද ඒ බව දැන මහත් සොම්නසට පැමිණ නමෝතේ පුරිසාජannya නමෝතේ පුිසුත්්‍රම යස්සතේ ආසවා කීනා දක්කිනெයාසි මාරිස යැයි උදම් අනා ස්වාමීණී නුබෝහන්සේවැනි රහතුන්ට දන්ந்தී මහලු පාසිකාවෝ දුකින් මිදෙන්න්නහ යැයිකීය. තෙරුන් වහන්සේ හුන් අස්නින් නැගි ලෙෙන්දොර හැර බලා ලෙන්දොර හැර බලා පෙරවලු කාලයම බව දැන. පාසිවුරු ගෙන ගොදුරු ගම බලා වැැඩිසේක. ලැදරියද බත්පිස තබා සොහොයුරන් වහන්සේ දැන්දැන් වැඩම කරනු ඇතැයි මග දෙස බලා සිටියාය ඕතමෝ තෙරුන් වහන්සේ පැමිණකාලෙහි පාත්‍රය ගැන එය ගිතෙල් පැණි සහිත කිරිබතින් පුරවා තෙරුන් වහන්සේගේ අතෙහි තැබීය තෙරුන් වහන්සේ සුවපත්වේවා යැයි කියා වැඩම කළ ඕතමෝද තෙරුන් වහන්සේ දෙස බලාගත් වනම සිටියාය තෙරුන් වහන්සේගේ සිරුර වෙනදාසේ නොවීය මුහුණ තැරියන් ගැල්වුණුලා තැබිලි ගෙඩියක්ෂේ පැහැපත් වී තිබින උන්වහන්සේගේ ඉන්ද්‍රියන් පහන්ව තිබින මහ උපාසිකාව වනෙන් අවුත් දේ නුබේ සහෝදරයා වැඩිසේක් දැ ඇසුවාය දුව සියලු පුවත ඇයට කීවාය ඕතමෝ අදමාගේ පුත්‍රයාගේ පැවිද්ධ මස්තක ප්‍රාප්තවිය යැයි දැන දරුව මාගේ පුත්‍රයානෝ බුදු සසුනෙහි උකටලී නොවන් නාහ යැයි කීවාය පහ මාගේ බුදුපියාණන් වහන්සේගෙන් මාහට ලබාගතහැකි දායාදය වන සප්ත ආර්ය ධනය වටිනාකම පමණ කළ නොහැකි දනයකි සතර මාර්ග සතරපල නිර්වාන සංඛ්‍යාත ලෝකෝත්තර ධනයද වටිනාකම පමණ කළ නොහැකි දනයකි ඒ දායාදය මාවිසින් ලබාගත යුතුමය මාපියන්ට කීකොරුгә හැසිරෙන ගුණ හිීන දරුවෝ මාපියන් සතු උසස්දෑ නළබන්නාහ මාපියෝ ඒවා හොඳ දරුවන්ට අත්පත් කරන්නා ලෝතුරා බුදුපාණන් වහන්සේට කීකරු නොවන උන්වහන්සේගේ සිත් නොගන්නා අීකරු බුද්ධපුත්‍රයෝ උන්වහන්සේ සතු අලාෞකික ධනය නළබන්නාහ උන්වහන්සේ තවන් වහන්සේගේ දරුවන ඩනුසාසනා කරේ රෘක්ෂමූල සුඥාගාරයන්ට එලබ ධ්‍යාන කිරීමටය මාවිසින් එය කොට බුදු වහන්සේගේ නවලෝකෝත්තර දායාදේට හිමියකු විය යුතුය. යනාදීන් බුදු වහන්සේගේ දායාදේහි මහත්බව සිතන්න හුටද වීර සම්බෝජ්ජගේ උපදී. මාගේ ශාස්තෘූන් වහන්සේ වැනි තවත් ශාස්තෘවරය කළොව නැත ගේ ශවාස්ත්‍රූන් වහන්සේ මෞකුස පිළිසිඳ ගන්නා අවස්ථාවහිද අභිනිිෂ්ක වනය කිරීමහි ද ලෝතුරා බුදු බවට පැමිණීමහි ද දම්සක් පැවැත්මීමහිද යමාමහා පෙළහර කිරීමහිද දවලොවන් බැසීමහි ද ආයි සංස්කාරය හැරීමහි ද. පිරිනිිවහිම්ි ද? දහසක් ලෝකදාාතු කම්පාාවිය. එබඳු බුදුකෙනෙකුන්ගේ සස්නෙහි පැවිදිව වෙසෙන මාහට කාී නිදාගැනීමෙන් කල්යවීම නොහොබනේය යනාදීන් ශාස්තෘන් වහන්සේගේ මහත් පව මෙෙනහි කිරීමෙන් ද විරිය සම්බෝජ් ජන්ගේ වැඩයි. හත මම දැන් හීන ජාතියෙක් නොවෙමි අසම්බින්න මහාසම්මත රාජ පරම්පරාවෙන් පැවතෙන සුද්ධෝධන මහරජතුමාගේ මුණුපුුරු රාහුල හිමියන්ගේ සොහයුරෙක් වෙමි සර්වාජ්ඥ පුත්‍රයකු මාවිසින් නිකම වාසය කරන්නේ නම් ඒ මාගේ ජාතියට නොහබනේය යනාදීන් මෙහි කිරීමෙන්ද විරිය සම්බෝජ්ජන්ගේ පහළවෙයි ට සැරයුත් මුගලන් මහතරුන් වහන්සේලාද අසූ මහා ශාවකයන් වහන්සේලාද වීරියෙන්ම ලෝකෝත්තර ධර්මයන් ලැබූහ මාවිසින් මාගේ ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගිය මග යායුතුය යනාදීන් මෙනෙහි කරන්නහුටද විරිය සම්බෝජ්ජන්ගේ උපදින්නේය නමය සැදහැතියන් දෙන දානය බඩපුරා වලදා ඒ මේ අත පෙරලෙමින් ඇනුම් හරිමින් නිදන ඉතිරි කාලයක්ත් සම්ප්‍රප්පලාපයෙන් ගත කරන. අලසයන් බොහෝකොට සේවනය කරන අලසයන් හා එක්ව වාසය කරන තැනත්තාටද ඒ අලස භව බෝවෙයි පලක් නැතිව විනෝධය පිණිස කතා කරමින් සිටීමට සහභාගී කරවා ගැනීම් වශයෙන් අලසයෝ අනඥන්ග වැඩටද බාධ කරති එබැවින් ඔවුන් ඇසුරු කරන්නට විරිය සම්බෝජ්ජන්ගේ ඇති නොවේ. අලසයන් හා එක්ව විසීමෙන් විරිය සම්බෝජ්ජන්ගේ ඇතිබීමට බාධාවී තිබන තැනැත්තන්ට ඔවුන් හා ආශ්්‍රය හැරදැමීම විරිය සම්බෝජ්ජන්ගේ ඇතිවීමට කරුණක් වෙයි අනලස වූ බලවත් වීරියෙන් යුක්තව හිස්ව කාලයේ ගත නොකරන්නා වූ උතුමා නැසුරු කරන්න තැනැත්තන්ට එයින් විරිය සම්බෝජ්ජන්ගේ ඇතිවෙයි පෙර දහය සෝම මිත්තනම් වූ ත්‍රිවේදයහි පරක්ප්‍රාප්ත වූ බමුණෙක් බුදු සසුනෙහි පැවිදිව උපසම්පන්නව, විමලනම් වූ ස්ථවීර කෙනෙකුන් ඇසුරු කරගෙන වත්පිළිවෙත් පුරමින් විසීය. විමලතෙරුන් වහන්සේ වනාහි නිතර නිදිකිරණ අලස තැනැත්තෙකි. සෝම මිත්ත තෙරනුවෝ රෑදහවල් දෙකිහිම නිකම්ම නිදන අලසයකු ඇසුරු කිරීම කවර ගුණයක් දැයි සිතා විමලතෙරුන් වහන්සේ ගැන කලකිරි මහා කාශ්‍යපතෙරුන් වහන්සේ වෙතය ලැබ උන්වහන්සේගේ අවවාදෙහි පිහිටා විදසුන් වඩා නොබෝ කලකින් සියලු කෙලසුන් නසා රහත් වූ සේක රහත්වූ සෝම මිත්තතරුන් වහන්සේ අලසකමින් හිස් ජීවිතයක් ගත කරන විමලතෙරුන් වහන්සේ උත්සාහවත් කරනු පිණිස වස් මේ ගාතා වදාළහ. පරිත්තාං ධාරු මාරු ඉහ යතා සීදේ මහන්නවේ, ජීවං කුසීතමාගම්ම සාදුජීවිී විසිධති. තස්මාතං පරිවච්ජය කුසීතං හිීනවීරියං, පච්චිත්තෙහි අරියේෙහි පහිතත්තයෙහි ජානෙහි. නිச்சං ආරද්ද විරයේහි පන්ඩිතේහි සහ වසේ. තේරුම මිනිසෙකුගේ බරඉසිලීමට ප්‍රමාණ නොවන කුඩා ලීකැබැල්ලක් ගත් තැනැත්තා යම්සේ මහසයිරහි ගැලේද. එමෙන් අලසයා ඇසුරුකරගෙන වෙසෙන යහපත් තැනත්තාද අලසයා නිසා සංසාරසාගරයේ ගිலை ඒ නිසා වීරය නැත්තාාාවූ අලසයා දුරු කරන්නේය විවේකය භජනය කරන්නා වු නිවනට යැවූ සිත්තඇත්තාා වූ ධ්‍යාන කරන්නා වු පටගත් වීර ඇත්තාා වූ පණඩිත වූ ආරයන්හා නිතර වාසය කරන්නේය යනු එහිතේරුමයි. මේ අවවාදය අසා කලින් අලසෝ විසු විමල ස්තවීරයෝ සංවේගේ ලැබ විදර්ශනා වඩා සියලු කෙලසුන් නසා රහත් වූසේක අලසයන්ගෙන් වෙන්වීමෙන් හා වීරෙවත් පුද්ගලයන් වජනය කිරීමෙන් විරිය සම්බෝජ්ජන්ගේ උපදින බවහා වැඩන බව මේ කතාවෙන් තේරුම් ගත හැකිය ත්‍රීති සම්බෝජ්ජන්ගේ ඇතිවීමට හේතු මහනනි ප්‍රති සම්බෝජ්ජන්ගේට හේතුවන ධර්මියෝ ඇතහ. ඒ ධර්මයන් ගැන කාරණ අනුකූලව මැනිිහි කිරීම බහුල බව නූපන් ප්‍රීති සම්බෝජ්ජන්ගේ ඉපදීමටද උපන් ප්‍රීති සම්බෝජ්ජන්ගේ වැඩීමට දහා සම්පූර්ණවීමටද හේතුවන්නේය. මෙහි ප්‍රීති ස සම්බෝජ්ජා ස්ථානීය ධර්ම වශයෙන් දැක්වෙන් න්නේ ප්‍රීතියමය සත්වයන්ට ප්‍රීතිය මහත්වූ මිහිරකි. වරක් ලැබූ තැනැත්තා නැවත නැවතත් ලැබීමට කැමතිවෙයි. එබැවින් පළමු පළමු ඇති පීතියම මතුයෙහි ප්‍රීති ඇතිවීමට හේතුවෙයි.ීති සම්බෝජ්ජංගස්ථානීය ධර්මයන් ගැන යෝනිසෝ මනසිකාරයේ යනු යම් යම් ආකාරයකින් සිතන කල්හි ප්‍රීති ඇතිවේනම් ඒ ඒ ආකාරයෙන් සිතීමය සාමිස පීතිය නිරාමිස ප්‍රීතියයි දෙවදෑරුම් වෙයි එයින් ධන ධාන්‍ය පුත්‍ර ධාර ආදීන් පිළිබඳව ඇතිවනති සාමිස ප්‍රීතියයි භික්‍ෂූන්ගේ වශයෙන් කියතහොත් සිව්පසය සම්බන්ධයෙන් හා දායක ගෝල බාලආදීන් සම්බන්ධය නැතිවන පීතිය සාමිස ප්‍රීතියයි එය නිවනට හේතුවන ප්‍රීතියක් නොවෙයි එය මේ බොජ්ජංග කතාවෙහි අදහස් කරනු නොලබෙයි මෙහි අදහස් කරනුයේ බුද්ධ ගුණආදිය සම්බන්ධය නැතිවන නිරාමිස ප්‍රීතියි ලැබීමට බුද්ධ ගුණ ආදිය සිතිිය යුතුය ඒ නිරාමිස ප්‍රීතියේ උසස්භව ගැන හෝ සිතිිය යුතුය එස සි ප්‍රීති සම්බෝජ්ජග ස්ථානීය ධර්මයන් පිළිබඳ යෝනිසෝ මනසිකාරයය අටුආවෙහි ප්‍රීති සම්බෝජ්ජගේයට හේතුවන හේතු එකොළහක් දක්වාතිබේය ඒ මෙසේය එක බුදුගුණ නැවත නැවත මෙනිහි කිරීම දෙක දහම් ගුණ නැවත නැවත මෙනිහි කිරීම තුන සඟගුණ නැවත නැවත සිහි කිරීම හතර තමාගේ සීල ගුණය නැවත නැවත මෙනිහි කිරීම පහ තමාගේ තයාග ගුණය නත නැවත මෙනිිහි කිරීම හය දේවත්වයට පැමිණීමට හේතුවන තමාගේ ශ්‍රද්ධාආදී ගුණයන් නැවත නැවත මෙනිහි කිරීම හත තමාගේ සංසුන් කෙලෙසුන් නැවත නැවත මෙනිහි කිරීම අට රළු පුද්ගලයන් ආශ්්‍රය නොකර බැහැර කරන බව නමය මොලොක් ගුණැති අය ආශ්්‍රය කරන බවය එොළහා දහය ප්‍රසාධයට හේතුවන සූත්‍ර ධර්මයන් මෙනිෙහි කරන බවය එකළහා ප්‍රීති සම්බෝජ්ජන්ගේහි නැමුණු සිත් ඇති බවය යන මේ කරුණුව කොළහා අටුවාවෙෙහි දැක්වෙන ප්‍රීති සම්බෝජ් ජංගේයට හේතුූ හුිය. ප්‍රීතිය හැම දෙනාටම ඕමනාදයකි සාමාන්‍ය ජනයාගේ ප්‍රීතියට හේතුවන අඹුදරු නෑ මිතුරු ආදීන් හා වතුකුමරු ඇඳුම් පැළඳුම් මිලමුදල් යානවාහන ගරු නම්බු තනතුරු ආදියද උසස් යෝගාවචරයන්ට පෙනෙන්නේ නින්දේදී දක්නා සිහින බඳු කැඩපත්වල පෙනෙන රූප බඳු මස්නැති ඇටකටු බඳු නිස්සාර දේ ලෙසටය. කඩු කිනිසි උල් පිහියා තුවක්කු ගිනි අගුරු බඳු භයානක දේ ලෙසටය. වල් අලි වල්හරක් කොටි වලස් පොළොන් ආදීන් සේ බයානක හැටියටය. වැසිකිරි වලවල් සේ පිළිකුල් ලෙසටය. උසස් යෝගාවචරයන් ඒ කාමයන්ට බියවන තරම කාමයන් ගැන සලකන හැටි බිස ජාතකයෙන් තේරුම් ගත හැකිය. ඒ මෙසේය